අපි ඇයි අපි හැමෝටම ප්‍රතිපත්ති තියෙනවනේ. ඒත් මට ඒක ක්‍රියාත්මක කරන්න හයියක් නැහැ. අපි වටේ ඉන්න මිනිස්සු ඒවට පරිණව අපහාස කරනවා. උදාහරණයක් විදිහට මම ආගම් අදහන් කැමති නැහැ. මොකද මට ආගමක් නැතුව සමාජ හොඳට ජීවත් වෙන්න පුළුවන් නිසා. තව මම කාටවත් වදින්නේ නැහැ. ඒ වගේ දේවල් ඉතින් ඒවට මිනිස්සු බලිනවා සහ කොන් කරනවා. අපි අයියේ අපිට ආගමක් ඕනමද? අපි හැම කාටම වැඩි යුතුයි කියලා කොන්ද නවන්න ඕනද? මිනිස්සු අපිට අපේ ප්‍රතිපත්ති වලට බලිනකොට අපි ඒව අතාරින්න ඕනද නැත්තම් උන්ට දෙකක් ඇනලා දිගටම අපි අපේ ප්‍රතිපත්ති රැකගෙන යන්න ඕනද? උත්තර දෙන්නකෝ. වී සිනමා ප්‍රොඩක්ෂන්. ඉතින් හරිම ඉන්ට්‍රෙස්ටිං ක්වෙස්චන් එකක් අහලා තිනවා. ඒ වගේ මේක මේ තව සෙකන්ඩ් පැරග්‍රාෆ් එකකුත් තිනවා. දිගට කියලා තිනවා මේ රචනාවක් වගේ. ඉතින් ඔක්කොම කියවන්න යන්නේ නැහැ. බේසිකලි හැබැයි ගප්පිය ආස දෙයක් තමයි මේ කොල්ල අහලා තින්නේ. කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා දන්නේ නැහැ. කොල්ලෙක් වගේ ස්ටයිල් එක අනුව. දැන් මෙතන අපි බලමු ඔයාගේ ප්‍රතිපත්ති කියලා වචනයක් පාවිච්චි කරලා තිනවා. ඉතින් මෙතන ප්‍රතිපත්ති කියන වචනට වඩා ගප්පිය කැමති යූස් කරන්න ඔයාගේ වේ ඔෆ් ලයිෆ්. කියන්නේ ජීවිතයේ ජීවත් වෙන විදිහ, ඔයා අවට ලෝකේ දකින්න විදිහ ගැන තමයි මෙතන කතා කරලා තියෙන්නේ. ඉතින් ගප්පියත් ඇත්තටම මේ මේ කියලා තියෙන සමහර දේවල් වලට ගොඩක් එකඟයි ඇත්තටම. ගප්පියත් ඇත්තටම බිලීව් කරන්නේ නැහැ මේ වැඩිහිටියෙක් වෙච්ච තරමට ඒ මනුස්සයාට වඳින්න ඕනේ, ඒ මනුස්සයා කියන දේ හරි කියලා පිළිගන්න ඕනේ කියන එක. ගොඩක් මේ ලංකා සමාජයේ කල්චර් එකේ අපිට දීලා තිනවා මේ අයියා කියන එක හරි මාමා කියන එක හරි වයස වැඩි වෙන්න වැඩි වෙන්න මේ එක්ස්පීරියන්ස් එක වැඩි නිසා ඒගොල්ලන්ට ජීවිතය පිළිබඳ මෝ ඒගොල්ල කියන එක හරි කියලා අපි පිළිගන්න ඕනේ කියලා බාලය වශයෙන්. ඉතින් මේක ඇත්තක් තියෙනවා. ඔව් වයසට යනකොට ජීවත් වෙලා තියෙන කාලේ වැඩි නිසා ජීවිතය පිළිබඳ මෝ ඒගොල්ලන්ට අන්ඩර්ස්ටෑන්ඩින් එකක් අපිට වඩා තියෙන්න පුළුවන්. නමුත් මේක හැමතිස්සෙම හරි නැහැ. ලංකා සමාජයේ අපිට හැමතිස්සෙම කියලා තියෙන්නේ වැඩිහිටෙක් නම් එයාට ගරු කරන්න ඕනේ කියලා. ගප්පිය බිලීව් කරන්නේ වැඩිහිටියෙක් කියන එකට වඩා වෙන මිනිස්සෙක් නම් ඇත්තට වෙන පණ තියෙන මොනම දෙයකට අපි ගරු කළ යුතුයි. වැඩිහිටි හෝ පොඩිහිටි කියලා වෙන් කරන්න අවශ්‍ය නැහැ. දැන් ගොඩක් වෙලා ලංකාවේ කට්ටියගේ මම දැකලා තියෙනවා මේ මල්ලි කෙනෙක් නංගි කෙනෙක් නම් වහාම අයියලා අක්කලා ආධිපත්‍ය ගන්නවා. මේ එහෙම නැත්තම් මේ ටක් ගාලා ඒගොල්ලන්ව ඒගොල්ල මල්ලි කෙනෙක් හෝ නංගි කෙනෙක් ඉස්සරහ හරි ඩොමිනන්ට් වෙනවා අයියලා අක්කලා. ඒ කිවි ඔබ මේක කරන්න ඕනේ, ඔබ දන්නේ නැහැ කිසි දෙයක්, මම තමයි දන්නේ කියලා. ඉතින් මේකේ ඒගොල්ලන්ම ඒගොල්ලන්ට කරගන්න හානි දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි අර ලාබාල එකගෙන් කිසි දෙයක් එයාට කිසිම රෙස්පෙක්ට් එකක් අපි කරපු නැති නිසා එයාගෙන් ඉගෙන ගන්න පුළුවන්කම තිබ්බනම් ඒ ඔපචුනිටි එක නැති වෙනවා. මිනිස්සෙක් ලාබාල වුණායි කියලා එයාගේ එක්ස්පීරියන්ස් එක හෝ එයාගේ මොලේ අඩුවක් වෙන්නේ නැහැ. ඒ වගේම වැඩිහිටියෙක් වුණා කියලා එයාගේ මොලේ වැඩි වෙන්නවත් එක්ස්පීරියන්ස් එක වැඩි වුණා කියලා එයා ලෝකේ අරන්ට් පර්සන්ට වඩා මහ ලොකු දැනුමක් එයාට එන්නේ නැහැ. හැමතිස්සෙම එන්නේ නැහැ. සමහර විට ඒක හරියන්න පුළුවන්, සමහර විට වැරදි වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසාම තමයි ගප්පිය බිලීව් කරන්නේ මේ වැඩිහිටියෙක් වෙච්ච පළියට ඒගොල්ල කියන එක අහන්නවත් ලාබාල කෙනෙක් වෙච්ච පළියට ඒගොල්ල දන්නේ නැහැ කියලා ඇසියුම් කරන එකත් ගප්පිය බිලීව් කරන්නේ නැහැ. ඒකම ගප්පිය කරන තවත් දෙයක් තමයි ගප්පිය කාටවත් අයියා කියන්නෙත් නැහැ, මල්ලි කියන්නෙත් නැහැ, අක්කා කියන්නෙත් නැහැ, නංගි කියන්නෙත් නැහැ. ගප්පිය ගොඩක් කැමති නම කියලා කතා කරන්න. ඒක නම් ගොඩක් විට මේ ඔස්ට්‍රේලියන් කල්චර් එකෙන් ගප්පිය අවුල් ගත්ත දෙයක්. මොකද මෙහි ඔස්ට්‍රේලියාවේ කවුරුවත් කාටවත් අයියා අක්කි කියලා එහෙම එක්ස්ප්‍රෙෂන් එකක් ඒගොල්ලන්ගේ නෑ, වචනයකුත් නෑ. ගප්පියගේ නැන්දම්මට ගප්පිය කතා කරන්නේ නම කියලා, හෙද කියලා, ඒ වගේ මාමණ්ඩීට කතා කරන්නේ ග්‍රෑම් කියලා එයාගේ නම. ඒගොල්ලා ගප්පියට කතා කරන්නේ ගප්පියගේ නම කියලා. ඉතින් ගප්පිය දකින්න විදිහට මේක ඉතාමත්ම හරි ලස්සන දෙයක්. මොකද මේකෙන් වෙන්නේ දෙන්නම එක ලෙවල් එකකට එනවා. අපි දන්න මල්ලි හෝ අයියා හෝ කියපු හැටිය අයියා ලොකු වෙනවා, මල්ලි පොඩි වෙනවා. ඉතින් මෙතන අර කිව්වා වගේ දෙන්නගෙන් දෙන්නට කරගන්න පුළුවන් හුවමාරු කරගන්න පුළුවන් ලස්සන දේවල් සමහර වෙලාවට නැති වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද ගප්පියා ඇත්තටම මේක බිලීව් කරන්නේ. ඒ වගේම ගොඩක්
මේ 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 මේකින් ක්‍රියේට් වෙන අපි කිව්වොත් මේ ලෙවල්ස් දෙකකට මේ ස්ප්ලිට් වෙන සීන් එක නිසා මට හිතෙන්නේ මේ මේ වගේ දේවල් බිලීව් කරන එක ලංකාව වගේ කල්චර් එක මිනිස්සු ගේ ඇතුලේ තියෙන පවර් එක අඩු වෙනවා කියලා. දැන් උදාහරණයක් විදිහට අපි හිතලා බැලුවොත් දැන් මල්ලි කෙනෙකුට අපි කිව්වොත් උඹ බාලයා මම තමයි අයියා උඹ දන්න රෙද්දක් නැහැ කියලා බැන්නොත් අපි දන්නවා මේ මල්ලිගේ self confidence එක එහෙම නැත්නම් self esteem එකට damage එකක් ඒක. ඉතින් මේ වගේ අපි හිතමු අයියාගෙන් බැනුම් අහනවා මාමගෙන් බැනුම් අහනවා ඒ වගේම සමහර විට තවත් මොකක් හරි රිලිජියස් හාමුදුරමක් හරි ෆාදර් කෙනෙක් හරි කාරවර කෝවිලේ කවුරු හරි කෙනෙක් හරි ගෙන් මේ විදිය තවත් මම තමයි වැඩිහිටියෙ උඹ දන්නේ නැහැ කියලා හැමතැනින්ම දන්නේ නැහැ උඹට බෑ කියලා මේ වගේ නෙගටිව් ඉමෝෂන්ස් එනකොට මට හිතෙන්නේ මේක තවත් සොසයිටි එකක් විදියට කල්චර් එකක් විදියට උඩට නෙමෙයි යන්නේ යටට. ඒකින්ද මේ කල්ච එකේ මෙන්න මේ කොම්පෝනන්ට් එකට ගප්පියක් කැමති නෑ. ගප්පියක් බිලීව් කරන්නේ වැඩිහිටියෙක් වෙච්ච පලියට හෝ ඕනම රිලිජියස් ලීඩර් කෙනෙක් වුණා කියලා හෝ රෙප්‍රසෙන්ට් කරා කියලා. ඒ කියන්නේ පන්සලක ආමුදුරුවමක් හෝ ෆාදර් කෙනෙක් කොවිලේ කෙනෙක් හෝ මොකෙක් හරි මේ වගේ රෙප්‍රසෙන්ට් කරා කියලා හෝ වත් ඒගොල්ලා මෙහෙම Tamanට වඩා ලොකුයි කියන තැනකට ඉබේටම යන්න විදිහක් නැහැ. නමුත් මේ දේවල් මේ විදිහට තිබුණත් ගප්පිය බිලීව් කරන්නේ ඔයා හැම තිස්සෙම හැම මිනිස්සෙක්ටම රිගාඩ්ලස් ඒගොල්ලන්ගේ එජ් එක ඒගොල්ලන්ගේ රිලිජියස් බිලීව් එක ඒගොල්ලන්ගේ වේ ඔෆ් ලයිෆ් ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ඒගොල්ලන් ඒගොල්ලා බිලීව් කරන දේවල් වලට රෙස්පෙක්ට් කළ යුතුයි. දැන් මේ කොල්ල අන්තිමට කියලා දෙනවා මේ 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 අපිට බයිනා කට්ටිය හොම්බට දැක් අනින්න ඕනේ කියලා. ඉතින් ගොඩක් වෙලාට අපිට තෙන්නේ එහෙම කරන්න කියලා. නමුත් ගප්පිය thinking follow කරන, positive thinking ගැන හිතන, self development ගැන හිතන කෙනෙක් හැටියට ඔයා කවදාකවත් එහෙම කරන්න එපා. මොකද ඒකෙන් ඔයා වැටෙන්නේ අර මනුස්සයටත් වඩා පල්ලෙහා තත්ත්වයකට. මනුස්සෙක් spiritually ඒ කියුවේ ඇතුලේ මේ ඇතුලේ තියෙන එක ගොඩනගා ගන්න ගන්න උඩට යන්න යන්න ඒගොල්ලන්ට පුළුවන්කම තියෙනවා මේ හැමෝටම සමාව දෙන්න හැමෝටම රෙස්පෙක්ට් කරන්න පුළුවන් වෙනවා. දැන් කවුරු හරි කෙනෙක් ඔයා කියන දෙයකට බැනගෙන බැනගිලා අපෝ ඒක නෙවෙයි බං ඔබ දන්න දෙයක් නෑ ඔබ මහ බූරුවා කියලා බයින තරමට ඒගොල්ලන්ගේ ලෙවල් එක තවත් යටට යන්නේ. ඉතින් ගොඩක් අපි අපේ මේ මනස අපේ සිතුවිලි අපේ මේ ඉන්සයිඩ් එක වැඩි දියුණු කරගන්න කරගන්න අපිට පුළුවන් වෙනවා මේ වෙන මනුස්සයෙන් කියන දේවල් ඔයත් මිනිස්සෙක් ඔයාටත් ඇත්තටම ඔයාටත් ඔයාගේ මතයක් ඔයාට දරන්න පුළුවන් මට මගේ මතය දරන්න පුළුවන් එහෙම වුණා කියලා මේ අපි දෙන්න බලා ගන්න ඕනේ නැහැ කියන තත්ත්වයට එන්න පුළුවන්. ඉතින් ගප්පිය thinking මේ channel එකේ සම්පූර්ණ purpose එක ඒ වගේ generation එකක් build කරන එක. ඉතින් මේකේ මේ 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 ආගිමෙන්ට් එකේ පළවෙනි එක ගප්පිය ආයෙමත් කියනවා කිසිම කෙනෙක් ඔයාට වැඩිහිටියෝ පොඩි හිටියෝ ඕනම කෙනෙක් ඔයාට බැන්නා හෝ මේක වැරදි හෝ කිව්ව පමණින් මල පැනලා ඌට කෙලින් යන්න එපා සහ ඒ එහෙම හිතෙන්වත් ඒ විදිහට මේ හේට් කරන්න එපා ඒ මනුස්සයාට හෝ ඒ ඒ කොට්ටාසයට. මොකද ඒකෙන් අපි තවත් පල්ලෙහාටයි වැටෙන්නේ රයිට්. ඒ වගේම තමන්ගේ මතයක් දරන්න ඕනම කෙනෙක්ට ඕනම නිදහසක් තියෙනවා ඕනම ගප්පිය බිලීව් කරන විදිහට ඕනම කල්චර් එකක් ඕනම රටක් දිනු වෙන්නේ තමන්ගේ වේ ඔෆ් ලයිෆ් අපි කිව්වේ වචනේ මොකද්ද ප්‍රතිපත්තිය ඒ විදිහට දරාගෙන ඒක බිලීව් කරලා ඒක තමයි මම කියන කොන්සෙප්ට් එකෙන් ඉස්සරහට යන මිනිස්සු කොට්ටාසේ වැඩි වෙන්න තමයි රටක් දිනු වෙන්නේ. කල්චර් එක හෝ ලංකාව විදිහට නම් අපි කොහොමද කියන්නේ මේක ලංකාවේ අපි සෑහෙන ලොකු දියුණු සමාජයක් දියුණු කල්චර් එකක් තියෙනවා කියලා අපි බිලීව් කරනවා. ඉතින් ගප්පිය කියන්නේ ඒක වැරදි කියලා. නමුත් ගොඩක් දේවල් ඇතුළට ගිහිල්ලා බලද්දී ගොඩක් දේවල් බොහොම බ්‍රෝකන්. ඒ වගේම ලංකා සමාජය තුළ තවත් ගප්පිය දකින්න දෙයක් තමයි මේ කෙල්ලොයි කොල්ලොයි අතර තියෙන විෂමතාවය. අපි දැකලා තියෙනවා මොකද්ද වයිෆ් හස්බන්ඩට වඳින්න ඕනි
කියලා කොන්සෙප්ට් එක ලංකාව ඇතුළ සාමාන්‍ය දෙයක් ඒක. නමුත් ගප්පිය බිලීව් කරන්නේ මේ ගෑනු වෙච්ච පමණට ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ කේපබිලිටි එක හෝ ස්කිල් එක හෝ මොලේ හෝ ඒ කිසිම දෙයක් මිනිසුන්ට වඩා අඩු වෙනවා කියලා. ඉතින් මේ වගේ දේවල් බිලීව් කරන කල්චර් එක කිව්වේ ගෑනු කෙනෙක්ට තමන්ගේ පව එක ෆීල් වෙන්නේ නැති කල්චර් එකක් කවදාක්වත් ඉස්සරහට යන්න බෑ. ඉතින් ගෑනු හෝ පිරිමි අතර ලොකු වෙනස්කම් තියෙනවා. ලප්පිය කවදාක්වත් කියන්නේ ගෑනුන්ටත් පිරිමි වගේ වෙන්න පුළුවන් හෝ පිරිමි වගේම ඒ තැනට එන්න පුළුවන් හෝ දෙදෙනාටම සමතැන හෝ ඒ දේවල් මන් දන්නේ නැහැ. ගප්පිය ඒව බිලීව් කරන්නේ නැහැ. නමුත් ගෑනු කෙනෙක්ට තමන් මේ ලෝකෙට ආවේ මේ ලෝකෙ වෙනස් කරන්න මට පුළුවන් කියන බිලීව් එක ඒ දේ සමාජෙන් දෙන්නේ නැත්තම් ගප්පිය බිලීව් කරන්නේ නැහැ ඒක උසස් සමාජයක් කියලා. බට් අන්ෆෝර්චුනේට්ලි ලංකාවේ සොසයිටි එකේ ගෑනුන්ට තවමත් මට හිතෙන්නේ නැහැ එතන ඕ ඒ පව එක ලැබිලා තිනවා කියලා. ඉතින් ඒකින්ද තමයි ලංකාව තවත් යටට යන්නේ. හරි, කෙසේ හෝ ඉතින් ඉන්ට්‍රෙස්ටිං දෙයක් අපි අද කතා කරේ. බොහොම මේ වගේ දේවල් ගැන කතා කරද්දී ඉතින් ගොඩක් ආට ලංකාවේ සංස්කෘතිය පුකේ ගහන් ඉන්න උන්ට ගොඩක් තරහා යනවා. නමුත් ඇත්ත තත්ත්වය තමන් පවර්ෆුල් කියලා හිතන තාක් කල් තමයි මිනිස්සු විදියට එකතු වෙලා සමාජයක් හෝ රටක් දියුණු කරන්න පුළුවන්. මොනම හේතුවක් නිසාවත් තමන් පවර්ෆුල් නැහැ, අර මනුස්සයාට මම කොන්ද නවන්න ඕනේ මෙන්න මේ හේතුව නිසා කියලා හිතන තාක්කල් සොසයිටි එක සමාජය දිනු වෙන්නේ නැහැ කියලා තමයි ගප්පිය බිලීව් කරන්නේ. ඉතින් කාටවත් කොන්ද නවන්න ඕනේ නැහැ. කොන්ද නවන්න ඕනේ නැහැ කියන එකේ තේරුම අනිත් අයට වඩා ලොකු කමින් යනවත් අනිත් අයට ගරහන එකවත් අනිත් උන්ට තරහෙන් පයින් එකවත් නෙමෙයි. හැමෝටම රෙස්පෙක්ට් කරන්න ඕනේ. තමන්ට තමන් රෙස්පෙක්ට් කරනවා වගේ අනිත් අයටත් ඒ විදිහටම ඒ කැපැසිටි එකෙන්ම රෙස්පෙක්ට් කරන්න ඕනේ. වැඩිහිටි පොඩිහිටි සත්තුන්ට පවා සත්තුන්ට ගහනන පයින් ගහනන බල්ලොන්ට ලංකාවේ නේ ඉස්සර ගප්පියත් එහෙම. නමුත් ඒ දේවල් එහෙම කරන තාක්කල් අපි යන්නේ යටට. හරි, එච්චර අද කතා කරන්න තියෙන්නේ. ඉතින් ගප්පිය තින්කින් අපි වෙනස්සෙමු ලෝකේ ඉබටම වෙනස්සේ. ඒකම යන්න කලින් බලන්න ගප්පිය ස්කූල් එක ගැන අලුත් කෝස් එක තමත්රන් වෙනවා. ඉතින් ඒ වගේම මොනාරි ගැන මොනාරි ප්‍රශ්න අහන්න තියෙනවා නම් ගප්පිය ස්කූල් එකේ ෆෝන් නම්බර් එක තියෙනවා වෙබ්සයිට් එකේ, ඒකට කොල් ඇද්දීලා අහන්න. ඉතින් එච්චරයි එන ළමන සති. අයි මේ වගේ කොන්ට්‍රවර්ෂියල් කවුරුත් කතා නොකරන නමුත් කතා කළ යුතු ටොපික් එකක් අරගෙන එන ජය.